අද පවසන්න යන්නේ අලුත් වීඩියෝ එක කුජග්‍රහය පිළිබඳව. ග්‍රහලෝ සෙන්පතියට හැටියට සලකන කුජග්‍රහය ඔබ කාගෙත් කේන්දරයක දසවැන්නේ ඉන්නවනම් ඔබට පංචමහරාජයෝග නැති වුණත් මේ කුජ දහයේ ග්‍රහපීඨීම ජ්‍යෝතිර්විද්‍යාවේ ඉතා උසස්ම ඉහළම තත්ත්වයේ ග්‍රහ පීඨීමක් බව පවසන්න යන්නේ උදාහරණ දෙකක් සහිතව. මේ රටේ දේශපාලඥයෝ දෙන්නේ ජනාධිපති වුණේ මේ කුජ දහය නිසා. දැන් පංචමහරාජයෝග තිබෙන රණසිංහ පෙම්වතා මහත්මයාගේ කේන්දරේ තිබ්බේ සෙනසුරු තුලා රාශියේ තැන්පත් වීමෙන් සේනක කියන යෝගය. තුලා රාශියේ සෙනසුරු උච්චයි. ඒ නිසා ප්‍රේමදාසගේ කුජ 10 හිටියා. පංචමහරාජයෝග නැති වුණා, රජ වෙන්න රාජයෝගයක් අවශ්‍යයිනේ. ඒ කුජ 10 ග්‍රහ පීඨීම නිසා තමයි ඔවුන් රජ වුණේ. ඊළඟට මෛත්‍රීපාල සිරිසේන ගජකීසිරි කියන තුන්වෙනි පන්තිය රාජ්‍යෝගෙ තිබ්බ තුලා ලක්ෂණ නුපන් මෛත්‍රීපාල සිරිසේනගේ කුජ දස වෙන්නේ. ඒක නිසා තමයි මහින්ද පරාජයටපත් කරමින් 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණේ. මේක ඉසිවරන් වහන්සේලා සඳහන් කරලා තියෙන්නේ පුරාණේ. කුජ 10 ඉන්න කෙනෙකුට රජ කෙනෙක් වුණොත් වෙනත් රාජ්‍ය ආක්‍රමණය කරනවා කියන. එතකොට අතීතයට ගියොත් අපි අශෝකාධිරාජ්‍යගෙහෙම දුටුගැමුණු රජතුමාගෙහෙම මේ වගේ ග්‍රහ පීඨීම් තියෙන්නේ නැති, මේ රට එක්සේසත් කරපු රජ දරුවන්ට තියෙන්නේ නැති කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේම මේ කුජ 10 ග්‍රහ පීඨීම ඉස්සයකට යෙදුණොත් එතන තවත් මේ රටේ ජනාධිපති වෙච්ච කෙනෙක් තමයි චන්ද්‍රිකා කුමාරතුංග. ඇයගේත් කුජ 10 කටකලක් නෙන්නොපන්, ඇයගේ කුජ 10 එක රාජයෝගයකින් තමයි තිබ්බේ. රුචක පංචමහ රාජයෝගය ඇයට තිබ්බා. එතකොට කුජ 10 තුන්දෙනෙක් මේ රටේ ජනාධිපති වෙලා තියෙනවා. ඒකෙන්ම හිතාගන්න පුළුවන් කුජ 10 කොච්චර බලවත්ද කියලා. බෝ ඉඩකඩම් දීපල වතු පිටි ලැබෙන ගහ පීඨීමක් හැටියට ජ්‍යෝතිර්විද්‍යාවේ මේ කුජ 10 ග්‍රහ පීඨීම ඉස්වරන් වහන්සේව සඳහන් කරලා තියෙනවා. කුජ 10 ඉපදුනොත් අනිවාර්යයෙන්ම රාජෝගිකින් ඉපදුනොත් රජ වෙන්න ඒක පුදුම අවස්ථාවක් වෙනවා. අපි දන්නවා අමර බණ්ඩාරනායකට රාජෝග තිබ්බේ නැහැ. ගුරු ගහයර ධනු රාශියේ ඉඳලා රණහංස යෝගිය තිබ්බා. නමුත් ගුරු හංස යෝගිය තිබ්බේ නැහැ. ඒක නිසා අවුරුදු කාලක් පක්ෂේ ශ්‍රී ලංකාවේ පස්සේ බදාගෙන හිටපු අවුලට රජ වෙන්න බැරි වුණාට කුජ 10 චන්ද්‍රිකා ඇවිල්ලා මාස 3ක් යන කලින් මේ රටේ මහා ඇමති වෙලා අගමැති වෙලා ජනාධිපති වෙනවා. කුජ 10 මොනතරම් ආකර්ෂණීය ග්‍රහ පීඨීමක්ද බලන්න කෙනෙකුගේ ජන්ම පත්‍රයේ තියෙනවා. ඒ කියන්නේ උසස්සීම් ගන්න පරාජය වෙනව අඩුයි. මොකක් හරි සටනකට ගියත් වාදයකට ගියත් කුජ 10ට ඉච්චර පුදුම වාසනාවන්ත ග්‍රහපීඨීම. ජ්‍යෝතිර්විද්‍යාවේ මේ තරම් වටිනා ග්‍රහපීඨීමක් ගැන අපිට කියන්න බෑ වෙන ග්‍රහපීඨීමක්. පංචමහරාජයෝගෙන් බලවත්ම එක සසපංචමහරාජයෝගේ රෝය රුචක පංචමහරාජයෝගේ. ඉතින් ඒක නිසා මේ රාජයෝගේ තියන අය මේ රටේ මේ රාජ්‍යෝගේ නැතත් කුජ 10 අය අපේ පාර්ලිමේන්තුවේ මැති සභේ නියෝජනය කරලා තියෙනවා. ඒ තරම් වටිනා රාජ්‍යෝගයක් රටේ ජ්‍යෝතිර්විද්‍යාවේ මේක හඳුන්වනවා. තෙරුවන් සරණයි, ජය වේවා.